අද උගන්වන්න හදාන්නේ මේ රූබි කියන එක. රූබි කියන්නේ රතු කැටයක් කියන එක. රතු රතු. රූබි එක අයිති වෙන්නේ හොරණ්ඩම් පවුලට. හොරණ්ඩම් පවුලට තමයි නිල් පුෂ්පරාග පද්මරාගත් මේ අයිති වෙන්නේ. රතු වැඩියෙන්ම හොරණ්ඩම් පවුලේ වටිනාම කල තමයි මේ රතු කැටය. රතු කැටය කියන්නේ රූබි. දැන් මේ ඇමරිකාවේ ක්‍රාත් අඩක ගලක් ගිහලා තියෙනවා බොහොමාර රූබි එකක්. ඩොලර් මිලියන 0.22කට මෙන්න මේ ගාල. ගිහලා තියෙනවා මේ ඇමරිකාවේ. මේ සංගරාවකින් ගත්තේ මේක ජෙම්ස් ඇන් ජෙමොලොජි. ඒ කියන්නේ එච්චර වටිනවා. එතකොට දැන් මේක මේකේ තියෙන ඇලුමිනියම් ඔක්සයිඩ්. දැන් පියෝ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන්නේ මේ සුදු නිල් වයිට් සපාර වලට. එතකොට දැන් මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වලට මේ ක්‍රෝමියම් කියන එලිමන්ට් එක එකතු වුණාම තමයි මේ රතු කැටයක් බිහි වෙන්නේ. ක්‍රෝමියම් එන්න ඕනේ ඒකට. ක්‍රෝමියම් ආම සමයේදී සුදු කැටයකට රතු සුදු කැටේ කියන්නේ වැඩි පොළවේ හදිනකොටම අජා දෙනවා මේ රතු කැටේ තියෙන ක්‍රෝමියම්. එතන ක්‍රෝමියම් එකට වෙනම ස්පෙක්ට්‍රම් එකකුත් තියෙන ස්පෙක්ට්‍රම් එක. අපි ස්පෙක්ට්‍රම් එකෙන් තමයි ගල ගොඩක් ලට මේ අඳුර ගන්න පුළුවන් එන්නේ. ස්පෙක්ට්‍රම් එක. රූබි ස්පෙක්ට්‍රම් එක වෙනම තියෙනවා. අමෙදී මේ තියෙන්නේ මේ රූබි ස්පෙක්ට්‍රම් එක. මේ තියෙන රූබි ඒ කියන්නේ මේ මේ ටික කළු පාට වෙලා මෙතන තියෙන ඩබ්ලට් එක. මෙතන තියෙන ඉරි දෙක. මේ මේ මේකෙන් අඳුර ගන්නත් පුළුවන්. මේක මේක එක ක්‍රමයක්. රූබි රූබි. හැබැයි මේ මේකත් නේද මේ මේ සින්තටික් රූබි කරත් මේ මේ අවශෝෂණ වර්ණාවලියමයි වැඩෙන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. ඔව් ඔව් ඔය විදිහම වැඩෙන්නේ. එතකොට අපිට මේ හරියටම සපා එකක් කියලා හඳුන ගන්න වෙන්නේ මේ රූබියක් කියලා හඳුන ගන්න වෙන්නේ මේ මයික්‍රොස්කෝප් එකේ එහෙම නැත්නම් හෑන්ඩ් ලෙන්ස් එකේ. හෑන්ඩ් ලෙන්ස් එකෙන් බලපුවාම මේ කෙලින් ඉරි තියෙන්නේ. කෙලින් ඉරි අන්තක 120 තියෙන්නේ මේ නැචරල් රූබි එකේ. ඒක ස්වභාවික රටේ. එතන මේ සින්තටික් ගලේ තියෙන වක්‍ර රේඛා වක්‍ර රේඛා වක්‍ර රේඛා. ඔව් ඒක ඒක ලෙන්ස් එකෙන් බලුවම පේනවා හොඳට. ඒක සින්තටික් ගල. ඒක මෑන් මේඩ්. ඒක වටින්නේ නැහැ. දැන් මේ රතු තමයි ලෝකෙ වැඩියෙන්ම මේ වටින්නේ මේ ජීමන්ති ගාවට වටින්නේ මේක තමයි මේ රතු තමයි වටින්නේ. ජීමන්තිලි පස්සේ වටිනාමෙන් එකක් විතරක් ගන්න හදනවාද පුළුවන් මේ රතු මැණිකට. ඔව් රතු මැණික. පජින්ගලේටත් වැඩිය වටිනවා. ඔව් ඒ කියන්නේ. රතු මැණික මේ ස්පටික පද්ධතිය ඇයිල මේ ට්‍රයිගනල් ත්‍රිපා දෙක ඒකට පට්ටන් හයයි හයයි දෙකක් තියෙනවා මේ පිරමිඩ් දෙකක්. ඒ කියන්නේ සුභානි හදන විදිය රතු රතු ස්පටික. ඒ ස්පටිකෙන් හදන ගන්නත් පුළුවන්. අනිත් එක මේ මේ හෑන්ඩ් ලෙන්ස් එකෙන් මේ බැලුවාම ඇතුළේ මේ ක්‍රිස්ටල් තියෙනවා. ක්‍රිස්ටල් සමහර ඒවා තියෙනවා. සමහර ඒවා කෙලින් ඉරි තියෙනවා. සමහර ඒවා සිල්ක එක තියෙනවා. ඒ සිල්ක කියන්නේ පාසානම. පාසානම වැඩි වුණාම තමයි මේ ආර්නු වලට හැදෙන්නේ. ආර්නු වල නූල් හැයට. රතු ආර්නු ගොඩක් වැඩිනවා. මේ රතු කැට ලංකාවේ හම්බෙන්නේ මේ බලංගොඩ පැත්තේ හම්බෙලා තියෙන හොඳ ගල්. දැන් සංකේත ලොකුම ගල් සාමාන්‍ය ලංකාවේ සාමාන්‍ය කරලා කීකම එවලත් හම්බලා තියෙන්නේ. ඒක මට හරියටම කියන්න අමාරුයි. සාමාන්‍ය ක්ලාස් 5 10 ගල් තමයි හම්බෙලා තියෙන්නේ. ලොකු ගල් හම්බුණා කියලා ආරංචි යන්නේ නැහැ. ආරංචි තියෙනවා දැන් අවුරුදු 20කටද උඩදී ලොකු ගලක් හම්බුණා මේ මෙතන එක්වලේ කියන කොන් චිත්‍ර ගල. ඒක ඒ කාලේ බොහොම අඩුවෙන් ගියේ. ලක්ෂ 20කට වගේ. රතක්. ඒක දිනන නිල් තියෙන අන්තයන්. එතකොට මේ නිල් දෙක මේ පොල්කොටු අඟුරු දාලා කඩින් පිච්චුවාම මේ නිල් දෙක යනවා. ඒක යවන්න පුළුවන්. එතකොට හොඳ මේ බ්ලඩ් රෙඩ් එනවා. බ්ලඩ් මේ පිජන් බ්ලඩ් රෙඩ්. පිජන් බ්ලඩ් රෙඩ් කියන්නේ පරිලියාගේ ලේ වගේ පාට. ඒක හරි වටිනවා. ඊගැන්දල අපේ දැන් මහා රතු ගලක් එක්ක දැන් බර දෙකේම සින්දිරි ගල ඒකමයි විසිකුරුතේ සාමාන්‍යයෙන් හතරක් තමයි දින හතරක් විසිකුරුතේ හතරයි දෙකේම හතරයි මේක මේ වර්ධනංගෙන් අඳුර ගන්නත් බෑ වර්ධනංගෙ එන්නේ 1.7යි 7යි 1.76යි 6යි සින්දිරි ගලේ දෙකම සමානයි ඔව් කොරන්නම් බවුලේ හැම ගලකටම එන්නේ ඒ වර්ධනංගෙ 1.7යි 6යි 1.77යි මේ වර්ධනංගෙන් ගල අඳුර ගන්න බෑ
lens එකෙන් එන්න නැත්නම් microscope එකෙන් තමයි කියන්න පුළුවන් මේක natural නැද්ද කියලා ස්වභාවිකද නැද්ද කියලා. ඔතන තමයි සපසත් එකක් දාලා මේ කලර් පරීක්ෂා කරගන්න එක තමයි හොඳම දේ. ඔව් ඔව් පඩමක් දාන්න. හැම එකටම දාන්න අවශ්‍ය නැහැ ඉතින් crystal එක වගේ තියෙනවා නම් දාන්න අවශ්‍ය ඉන්න වංජාව කරන මිසුන ඒව crystal ඒ විදිහටම හදනවා. සින්දරි ගලේ විදිහටම හදන නැචරල් විදිහට හදනවා මිස්ටර් මිස්ටර් ඒක කියන්න පුළුවන් මල් රබහ කියලා තියෙන්නේ මල් රබහත් සමාන රතුහා සමානම කියලා දල් තිනවනේ නේද? මල් රබහ කියන්නේ වෙනම පවුලන්නේ ගානට ෆැමිලි එකක් ඒක. ඒක මේ අපි ආදුනිකෝස ගොඩක් පටලව ගන්නවා. ඒක රතු වගේ වටින්නේ නැහැ ඉතින්. රාජදායේ මේ රබහ ගැල්ලක් කැරක්ටර් සාමාන්‍යයෙන් 20000 ගන්න ඉතරයි. පරිරෝප ගානට මල් රබහ කියන්නේ. මල් රබහ කියන්නේ. රාජදායේ ගලක් කැරක්ටර් 20000 ගන්න ඉතරේ ගුරුවන් පුළුවන්. අවශ්‍ය වෙන වර්ණාවලියම එන්නේ. ගොඩක් අය සල් දැන් කියන්නේ මේ රතු කැලලා දෙන්නේ කොහොම ගොඩක් අය දැන් අර පින්සා සමාන ගල් තමයි සල් දෙන්නේ කියන්නේ. ඒ එතකොට ඒකට දෙන්නේ අපි පින්සා පය කියලා. පින්සා පය කියන්නේ. දැන් මේ ඊයේ පෙරද ලැබෙන් ගෙන දීලා තිබුණ පද්මරාගයකට පද්මරාගය කියලා ෆොටෝ එක දාලා. ඒක ඇත්තටම පින්සා පය දෙකක්. ඒක දීපු එක සම්පූර්ණ වැරදි. ගොඩක් අය සල් පද්මරාගයකට දෙන්නේ ගොඩක් පින්ක එකනේ සල්. එහෙම දෙන්නේ නැහැ. පද්මරාගය කියන්නේ මේ කහ පාටයි මේ රෝස පාටයි කලවම් වෙලා තියෙනවනේ හොඳට. ඒක ලා පාට රතුමර දෙන්න බෑ. එහෙම දෙන්න බෑ. රිපෝට් එකක් දෙන්න බෑ. ඒක හොඳට තියෙනවා තමයි දෙන්න පුළුවන්. ආ මේ අනිත් එක තියෙනවා මේ කුරුවින්දන් රතු කියලා එකක්. කුරුවින්දන් රතු. ඒක තමයි හොඳ මේක. ඒ කියන්නේ හොඳම පිජන් බ්ලඩ් රෙඩ්. ඒක සියලු විශේෂත්වයක් කියන්නේ කලර් කලරකින් මේ හොඳම කලර්. කුරුමින්දන් කියන්නේ මේ දෙමළ නමක් ඒක. රූපී රූපීකට දාලා තියෙන. කුරුමින්දන් රත කියලා. මේ දාදීනේ මේ කාත් අටක රතු කැටයක් මියන්මාරේ. ඩොලර් මිලියන 2.2 කට විකිණියද මේ කලර් තමයි. මියන්මාරේ. ඔව් බර්ම කියලා කියන්නේ. අපේ ලංකාවේ රතු කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. බලංගොඩ හම්බ වෙනවා ඉඳලා බලංගොඩ. බලතුරුත් කියන්නේ රූපී කියලා ගොඩක් දුරට සමේ සාතිකේ මණිකන් සත්නාම අධිකාරියෙන් ගොඩක් දුරට දෙනවා අඩු ඉස්සර නේද රූපී වල. අනේ අධිකාරිය දෙන්නේ හැම එකකටම දෙන්නේ කොරන්ඩම් කියලා. කොරන්ඩම් කියයි සර් කියන්නේ එහෙම දෙන්නේ. දන්නේ නැහැ ඒක චීප් වැලුවගේ වැරද්දක් ඒක දැන් කලින් හිටපු කෙනාගේ වැරද්දක් ඒක. දැන් බ්ලූ සපයර් එකට දෙන්නේ කලර් එක බ්ලූ කියලා දානවා රොයල් බ්ලූ කියලා. මේ රිපෝට් එක දෙන්නේ කොරන්ඩම් කියලා. නැචරල් කොරන්ඩම්. ඒක හරි නෑ. ඒකට දෙන්නේ නැචරල් බ්ලූ සපයර්. ඒක නැචරල් රූබි. එහෙම දෙන්නේ බෑ. නැචරල් පද්මරාජ. එහෙම දෙන්නේ නැහැ. දැන් තමයි මේ ඒගොල්ලන්ට තියෙන්නේ මේ ඒක වැරද්දක් ඒක. ජාතික මැනිකනස් වර්ණාම අධිකාරිය. වර්ගදාස අපි දැන් අපේ ආලෝක ගලක් එක් කරන් ගියද දුන්න ඒකේ වෛද්‍යයකට දීලා තිබ්බේ සර් මේ නිකන් කොරන්ඩම් කියලා විතරයි. මුකුත්ම මුකුත් නැහැ. මේක නමක් වෛද්‍ය සභාවේ ඔව් ඔව් කොරන්ඩම් කියලා දෙන්නේ. වෛද්‍ය සභාවේ කියලා දෙන්න බෑ. ඒක සුදු පාට ගලන්න.